අමරසිංහ මහත්තයා දැන් ඇත්තටම අපි දන්න දෙයි තමයි මේ හිටපු පාලකයෝ දෙගොල්ලම මගෙන මේ දක්වා රට පාලනය කරේ මේ නිල්කොළ හවුලක්නේ මේ දෙගොල්ලම ජාතිය සහ ආගම පාවිච්චි කරගත්තා තමන්ගේ කැත මජර දේශපාලන කටයුත්ත වෙනුවෙන් මට කියන්නේ මේ දෙගොල්ලම ජාතියට කරපු වැඩ ඔයි මහලුක සිංහල ජාතියට හෝ දෙමළ ජාතිකත්වයට හෝ මුස්ලිම් ජාතිකත්වයට කරපු වැඩක් කියන්නේ සිංහල ජාතිකත්වයේ ලක්ෂ 20ක් පිටරට ගිහින් දුක් විඳිනවා ලක්ෂ 20ක් පිටරට ගිහිල්ලා මහා දුකක් විඳිනවා මොකද්ද මෙයාලා කරලා තියෙන්නේ අද ගම්වල ඉන්න දරුවන්ට කන්න විදියක් නැහැ බොන්න විදියක් නැහැ අඳින්න විදියක් නැහැ මොකද්ද කරලා තියෙන්නේ මුස්ලිම් මිනිස්සුන්ට මොකද්ද කරලා තියෙන්නේ දෙමළ මිනිස්සුන්ට මොකද්ද කරලා තියෙන්නේ මහා ලොකුවට මේ ආගම ගැන දැන් අපි මේ දැනුමක් දීලා තියෙනවද මං කියන්නේ ලෝකේ ආගම් 4000ක් තියෙනවා සාමාන්‍ය 4000ක් විතර තියෙනවා දැන් හැමෝම හිතනවා මගේ ආගම තමයි හරි අනිත් 3999ම වැරදි දැන් ලෝකේ අපි ගත්තොත් සාමාන්‍ය බිලියන 2.2ක් විතර ඉන්නවා ක්‍රිස්තියන් 133ක් ලෝකෙන් ක්‍රිස්තියානි ආගම අදහන්නේ ඉස්ලාම් ආගමේ ඉන්නවා 122ක් ඒ කියන්නේ බිලියන 1.6යි කිසිම ආගමක් අදහන්නේ නැතුව ඉන්නවා අමරසිරි මහත්තයා 115. ඒ කියන්නේ බිලියන 1.1ක්. බිලියන 1ක් Hindu ඉන්නවා මිලියන 376ක් ඉන්නවා බෞද්ධ ආගමේ. දැන් ඔන්නෝමයි තියෙන්නේ. දැන් මම හිතන මේ ආගම. මම කියන්නම් මේ මෙයාලා මේ ආගම දැන් මෙයාලා හිතන මේ ආගමස්නේ රැඳේ. මේ ආගමට කරපු දේවල් ටික. මේ ආගමට විශාල මහානි කරලා තියෙන මේ පක්ෂ දෙක. දැන් සමහර කට්ටිය කියන මේ JVP ට ආගමක් නැහැ, දර්ශනයක් නැහැ. නෑ අපේ කවුරුත් දැකලා දෙද බාර තියනවාද අපිට? අපේ කවුරුහක් අරකු බොන දැකලා තියෙද මේ අපේ දේශපාලකනේ කවුවා අපේ කවුරුහක් මොකහරි සිගරට් එකක් බොන මොනහරි දැකලා තියෙනවද නෑ දැන් මම කියනවා මේ ආගමට කරපු හානිය දැන් බුද්ධ ආගම රකින්න නම් මොකද කරන්න ඕන මම බුද්ධ ආගම පොඩ්ඩක් කියන්නම්කෝ දැන් බෞද්ධ දර්ශනයේ තියෙනවා ආර්ථික කළමනාකරණයට ප්‍රධාන වශයෙන් බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා ඒකේන භෝග බුඤ්ජය්‍ය ද්විහි කම්මං පයෝජයේ චතුත්තන්ත නිදාපේය ආපදාසු භවිස්සති කියන්නේ කෙනෙක්ගේ ආදායම කොටස් හතරකට බෙදන්න එකකින් පරිභෝජනය කරන්න දෙකක් ආයෝජනය කරන්න එකක් ආපදාකට ගන්න තියන්න. දැන් සාමාන්‍යයෙන් රජසේකගේ වැටුපක් කිය රුපියල් 30000ක් විතර 40000ක් කියන්නකෝ. ඔය 40000 අතරට බෙදුවොත් එකකින් කන්න ඕන රුපියල් 10000කින් කන්න ඕන. පුළුවන් ද කන්න? එහෙනම් බුද්ධ ආගමට කවුද දැන් විනාශ කරලා තියෙන්නේ? මුළු රටේ ජාතික ආදායම ජනගහණයෙන් බෙදුවට පස්සේ එක්කෙනෙකුට 60000ක් එන්න ඕන. දැන් එහෙම බෙදලා තියෙනවද සාධාරණ? ලෝකේ ආදායම බෙදියාම විශ්වන්තාව වැඩිම රටක් මේක. ඒ කියන්නේ ඇති හැකියාව ජාතික ආදායම 50%ක් ගන්න ඕන. දැන් මේක හදන්න බැරි එකද? කන්න බෑ එහෙනම් හොරකම් කරන්න වෙනවා දෙවෙනි එක බුදුහාමුදුරු කියනවා ගියෙකුට ලබන්න පුළුවන් සැප වර්ග හතරක් අත්තිසුඛ භෝගසුඛ අනනුසුඛ අනවජ්ජසුඛ අත්තිසුඛ කියන්නේ දහඩිය අතේ වීරියෙන් දහඩිය මහන්සියෙන් අපි හම්බ කරන් කරනවා නම් අපිට සැපය මට මේ ඔක්කොම කියන්න වෙලාවක් නැහැ අනනුසුඛය කියන්නේ ණය නැතිවීම සැපය ඒ කියන්නේ අපේ හදවතට දෙනවා නම් අපි කාටවත් ණය නැහැ කියලා බුදුහාමුදුරු කියන එක සැපය අද මේක මල්ලවත්තේ මහානායක හාමුදුරන්ට තියෙනවා අද උපදින දරුව 550000ක ණයකාරී මේ රටේ ඒ කියන්නේ අබෑටයක් හොයාගන්න පුළුවන් නොමලකේකින් කොහමරේ හොයාගත්තත් මේ රටේ මට කියන්නේ විජේපාලපන්තුමා ණය නැති ගියා. දැන් මේ ණයකාරව කරලා තියෙන මේ දෙක දෙන්න නේද? බුද්ධාගම පවතින පුළුවන් ද රටේ? කවුද බුද්ධාගමට විනාශ කරලා තියෙන්නේ? ඒ දෙවෙනි කාරණා. තුන්වෙනි කාරණා බුදුහාමුදුරු කියන චක්කවර්ති සියනාද සූත්‍රයේ අදනානන් ධනෙ අනුපදීමානේ දියාලිද්දන් වේපුල්ල මගමාසි. දිලින්දන්ට ධනෙ නොමෙති ගල්ලී ගහ ගන්නවා මරා ගන්නවා යන කොට ගන්නවා සමාජයක් විනාශ වෙනවා. ඒක නේද මේ වෙලා තියෙන්නේ? ඇයි බැංකු කඩන්? කොල්ලන්ට බැංකු කඩන ලේසි වැඩද? බැංකු කඩනලා ඒ වෙලහුණු තීපෙරද මම දැක්ක හොරන දෙවිදි තියම වැරුවා. හොර අහුනොත් කියන ඔය හොරා බන්ධනාගාරේ ඉන්නවනේ හිරේ ඉන්නවනේ ලේසි වැඩද මේ හොරගම් කරන්නේ නැහැ ඇයි එහෙම හොරගම් කරන්නේ ඔබතුමාලා එහෙම ආර්ථිකයක් හදලා නැහැ ඒක ඊට පස්සේ බුදුහාමුදුරු කියනවා තව එකක් තමයි මේ භක්තිය මොන හරි දෙයක් බලන්න එපා ශ්‍රද්ධාවෙන් බලන්න භක්තිය කියන්නේ යමකට හෝ යමකට ඇතිවන බය නිසාවන පිළිගැනීම දැන් මේ මාධ්‍ය වලින් ඇත්තම ගොඩාක් කරන්නේ බය කරන එක උදේට මෙනෝ කේන්ද්‍රකාරයෝ ග්‍රහපරකාලයෝ ලග්නකාරයෝ අරක මේ කැල්ල පුළුවන් තරම් බය කරන බුදුහාමුදුරු කියන්නේ ඕකට බය වෙන්න එපා භක්තිය බය නිසා පිළිගන්න එපා. බුදුහාම කියන්නේ ශ්‍රද්ධාවෙන් පිළිගන්න. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාවේ දෙකක් තියෙනවා. අමෝලික ශ්‍රද්ධාවයි ආකාරවත්‍රි ශ්‍රද්ධාවයි. බුදුහාම කියන්නේ ආකාරවත්‍රි ශ්‍රද්ධාව. ඒ කියන්නේ මොකද්ද? කරුණ වටහාගෙන ඇතිවන පැහැදීම. දැන් මොන මිලිඳ මහත්තයාට මම අහනවා කරුණ වටහා ගන්න නම් පැහැදෙන්න නම් කරුණ වටහා ගන්න තියෙන්න එපා. දැන් මිලිඳ මහත්තයා කියන්නේ මේ පුරවැසි ජන රජයක් හදන්නනේ. අපිට විජේපාල මන්ත්‍රීතුමා අපි මෙතුමාලා රජය කරන කාලේ අවුරුදු 10ක් ITN එක ජාතික රූපවාහිනී තියෙන තැනක් අපි දන්නේ. දැන් මේ කරුණ කියන නම් UNP එකට කරුණ කියන්න දෙන්න ඕන JP එකට කියන්න දෙන්න ඕන ඔබතුමාලා කියන්න ඕන තංගල්ල නගරේ රැසීම ජීවිතේ අපිට තියන දුන්නේ නැහැ දැන් ඕකද ඔබතුමාලගේ මේ බෞද්ධ රාජ්‍යය ඒ කියන්නේ කරුණ වටහාගෙන තිබෙන පැහැදීම මිනිසුන්ට කරුණ කියා දෙන්න ඕන දැන් එහෙම කියන්න දෙනවද එහෙම කියන්න දෙනවද ඒක නිසා මේ බුද්ධාගම රකින්නයි කියලා අපේ ආහමතුන්නේ මේ පට්ටපල් බොරුවක් කරන්නේ මේ පට්ටපල් බොරුවක් දින 8කට එක බැගින් මහින්ද රාජපක්ෂ මහත්තයා බාර දැම්මේ නැද්ද ලංකාවේ දින 7කට එක බැගින් Facebook දැම්මේ නැද්ද තිලංග මහත්තයා ඇමති මණ්ඩලයේ තියාගත්තා අම්ම බෞද්ධ මහා සම්මේලනයේ සභාපති පුතාගේ බූරු පිටිය ලංකාවේ ඇත්ත කතාව අම්ම බෞද්ධ මහා සම්මේලනයේ සභාපති පුතා ලංකාවේම බූරු පිටිය අයිතිකාරයා මෙන්න රට දැන් මේ නැද්ද කියන්නේ
ලංකාවේ ලොකුම සූදු වීදිය ගෙනාවේ නැද්ද කොළඹ සම්බුත් රාජ විහාර ගාවට? ජේම්ස් බකර් ගෙනාවේ නැද්ද බුදුමල්ලගේ උත්සාහ ගත්තේ නැද්ද ගෙන්නන්? දැන් ඒ බෞද්ධ රාජ්‍ය හදන්නද? අපේ හාමුදුරුවෝ හිතනවා බුදුන් මේ මෙහෙම හාමුදුරනේ බුද්ධාගම රකින්නේ නැහැ මේව ඇතුලේ. සාධාරණ සමාජයක් හදන්න ඕන. යුක්තිගරුක සමාජයක් හදන්න ඕන. සිංහල මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් සමාජයක්. දෙමළ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් සමාජයක්. මුස්ලිම් මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් සමාජයක්. සංස්කෘතික අනන්‍යතාවයට ගරු කරන සමාජයක්. ඇයි අපි සිංහල දෙමළ මුස්ලිම් ඉස්කෝල හදන්නේ? ඇයි එක ඉස්කෝලකට යවන්න බැරි? සිංහල ළමයට සිංහල ඉස්කෝල, දෙමළ ඉස්කෝල, මුස්ලිම් ඉස්කෝල, බර්ගර් ඉස්කෝල. මේ කෙල්ලෝ කොල්ලෝ විතරයි ඉස්කෝල. මේ වර්ග දෙකයිනේ තියෙන්නේ. කෙල්ලෝ ඉන්නෝ කොල්ලෝ ඉන්නෝ. ඔච්චරයි තියෙන්නේ. ලිංග බේද ඔච්චරයි තියෙන්නේ. ඇයි මේ ඔක්කොම දාලා එකට හදන්න බැරි? මම අමරශ්‍රී මහත්තයා කියන එක්තරා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකුට ඕන වුණා අලියෙක් සහ වඳුරෙක් සහ අශ්වයෙක් දාලා එක ෂූටින් එකක් කරගන්න. එක ෂූටින් එකක් කරගන්න. එයා එකපාරට කරේ නැහැ. අලිය ගෙනෙල්ල බැඳ ගොඩක් ඈතින්. අශ්වය ගෙනෙල්ල ගොඩක් ඈතින් බැඳ වඳුර මෙහෙන් තිව්වා. ටික ටික මේ තුන්දෙනා ලං කරා. ටික ටික මේ තුන්දෙනා ලං කළා අවසානයේ ෂූටින් එක කරා. දැන් අපිත් මොකද්ද කරන්න ඕන? සිංහල ජාතිකත්වය, මුස්ලිම් ජාතිකත්වය, දෙමළ ජාතිකත්වය ලං කරන්න ඕන. ලං කළා එකට ඉන්න ඕන. එකට ඉස්කෝලේ ගියා නම් මුස්ලිම් මිනිස්සුયા සිංහල කෙල්ලේ බඳිනවා. සිංහල කොල්ල මුස්ලිම් දරුවේ බඳිනවා. සංස්කෘතියට ගරු කරනවා. එයා පල්ලියන වලට අපි සද්ද නැතුව ඉන්නවා. අපි ආගම දහනකොට එයා සද්ද නැතුව ඉන්නවා. මේකට එකතු කරන්න පුළුවන්. මෙයාල කරන්නේ වෙන් කරන්. ඒ හකීම්ට කප්පම් දීලා, රිෂාඩ්ට කප්පම් දීලා, ඒ කප්පම් වලින් මුස්ලිම් ජනතාවට ලැබිච්ච මගුලක් නැහැ. ඒ කප්පම් වලින් තොණ්ඩමල්ලගේ දඬුවම් ලැබිච්ච මගුලක් නැහැ. රුපියල් 1000 කියලා ඒක තොණ්ඩමන් මොකද කරන්නේ? තොණ්ඩමන් මොකද කරන්නේ? රුපියල් 1000 කියලා තොණ්ඩමන් ඇතුලේ හැමදාම ඇමති. රිෂාඩ් ඇමති. හකීම් ඇමති. දම ජනතාවට ලැබිච්ච මගුලක් නැහැ. ඒ නිසා අපි එකතු කරමු. ලං කරමු. ස්වීකරණය කරමු. දෙමළ කොල්ලට සිංහල කෙල්ල බඳින්න දෙන්න. සිංහල කොල්ලට මුස්ලිම් කෙල්ල බඳින්න දෙන්න. අපි මිනිස්සු මොකද වෙනස? මොකද්ද වෙනස මං අහන්නේ? අපි මිනිස්සු. ඇයි මෙහෙම කරන්නේ? ඔබතුමාලා මේ ඔක්කොම අපුරගන්නේ තමන්ගේ බල ඌමණන් කෑන්දරකම විදිහෙන්. ඔක කරන්න එපා මහත්වරේ. ඔක මහා විනාශයක්.